ඔයගොල්ලන්ගේ සිංහල geek youtube channel එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ අලුත්ම Huawei Y7p smartphone එක ගැන. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන මේ Huawei Y7p smartphone එකේ mid-range smartphone එකක් නමුත් මේකේ ගොඩක් කැමරා වැඩ ගැලී වගේම හොඳ gaming performance එකක් වගේ ගොඩක් features මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අලුත්ම Huawei Y7p smartphone එක ගැන. එහෙනම් අපි බලමු මේ ස්මාර්ට්ෆෝන් එක කොයි වගේ වෙයිද කියලා. එහෙනම් අපිම අද වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලා අපි මේකේ කලර්ස් ගැන කතා කරොත් මේකේ කලර්ස් දෙකක් එනවා මිඩ්නයිට් බ්ලැක් සහ අවුරෝල් බ්ලූ විදියට. ඉතින් ඊට පස්සේ මේකේ 2.5D විෂුවල් කර්ව් ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ගොඩක් වෙලාවට බැලුවම පේන්නේ මේ ෆෝන් එක ග්ලාස් බ්ලැක් බැක් එක ග්ලාස් එකක් තියෙනවා කියලා. නමුත් මේක පොලිකාබනේට් මැටීරියල් ප්ලාස්ටික් එකක් තමයි බලාගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේකේ සිම් බෙසල්ස් වගේම ඔයාලට පේනවා ඇති මේකේ ගොඩක් හොඳ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකකුත් සුපුරුදු විදියට හෝල් පංච් ෆ්‍රන්ට් කැමර එකකුත් බලාගන්න පුළුවන්. ඒ හින්දා මේකට ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම බැක් කැමර එක ගැන කතා කරොත් ට්‍රිපල් කැමර එකක් බලාගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ පොඩ්ඩක් කැමරා බම්ප්ස් එක බලාගන්න පුළුවන්. ඊට වගේම තමයි අපි මේකේ මැද ගත්තොත් මෙතන සුපුරුදු ෆින්ගර් ප්‍රින්ට් සෙන්ස එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පැත්තෙන් අපිට සිම් ට්‍රේ එක, ඒ වගේම ඊට පස්සේ ලකුණු පැත්තෙන් අපිට වොලියුම් බටන් එක සහ පවර් බටන් එක බලා ගන්න පුළුවන්. උඩ කතා කරොත් සෙකන්ඩරි මයික්‍රෝෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම යට කතා කරොත් 3.5 මීටර් හෙඩ්ෆෝන් ජැක් එක, මයික්‍රෝ USB පෝට් එක සහ මේන් ස්පීකර් එකත්. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකට 720p 6.39 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මේක මේ ෆෝන් එකේ තියෙන ටිකක් අවශ්‍යයක්. මොකද මේකට 1080p ඩිස්ප්ලේ එකක් බලා ගන්න හම්බෙන්නේ මිඩ් රේන්ජ් ෆෝන් එකත් වෙලත්. දැන් ලෝයින් ෆෝන්ස් වලවා සමහරක් කියවට 1080p ඩිස්ප්ලේස් බලාගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ නම් එහෙම ඩිස්ප්ලේ එකක් බලාගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක හොඳ ස්පීකර් එකක් බලාගන්න පුළුවන්, ෆිල්ම් එකක් වගේ බලන්න හොඳට ගැළපෙන. ඉතින් ඊට පස්සේ අපි මේ කැමරාස් ගැන කතා කරොත් 4-8 මෙගාපික්සල් මේන් කැමර එකකුත්, 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක් සහ 2 මෙගාපික්සල් ඩෙප්ත් කැමර එකක් අපිට රිය කැමරාස් විදියටත්, ඒ වගේම 8 මෙගාපික්සල් F2.0 අපචේ එක සෙල්ෆි කැමර එකකුත් මේකට බලා ගන්න පුළුවන්. මේ කැමර එක හින්දා හොඳට කොලී ඩීටේල් එක අපිට හොඳක් ෂාර්ප්නෙස් කලර්ස් සහිතව අපිට ෆොටෝ කැප්චර් කිරීමේ හැකියාව තියෙනවා ලෝ ලයිට් සිටුවේෂන්ස් වල පවා. ඒ වගේම මේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක නිසා වාට ගොඩක් ඒරියා එකක් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම වාට ඩෙප්ත් සෙන්ස එකින්ද පෝට්‍රේට් ෂොට්ස් ගොඩක් හොඳට ගන්න පුළුවන්. ඒ වගේම මේක 1080p 30fps දක්වා මේක බැක් කැමරකින් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේකට EMUI 9.1 එක Android 5 version එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඉස්සරහින් සමහරට Android 10 එන්නත් හැකියාව තියෙනවා. නමුත් මේකේ Google services නම් app වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට Huawei app gallery එක පාවිච්චි කරලා ඔයාලට මේ application YouTube Facebook වගේ ඒවා download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ APK පුව up to down වගේ sites වල ගිහිල්ලා ඔයාලට මේ apps වල APK download කරලා ඔයාලට මේකට applications install කරගන්න පුළුවන්. ඒ වගේම මේක සුපිරිම Mali G51 GPU එකත් 4GB RAM එකකුත් සහ මේකට හොඳ CPU එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ හින්දා මේක හොඳ ගේම්ස් ප්ලේ කරන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සුපුරුදු gestures බලා ගන්න පුළුවන්. Android 9 වල තියෙන navigation gestures හින්දා ඔයාට මේක ගොඩක් පහසුවෙන් ෆෝන් එකේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේක gaming වලදීත් ගොඩක් හොඳට perform කරනවා. Call of Duty Mobile, Asphalt වගේ games play කරද්දී. ඉතින් ඊපස්සේ ඔයාට මේකේ පිටිපස්සේ biometric fingerprint scan එකක් සහ face recognition පාසුකම යන දෙකම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක බැටරිය ගැන කතා කරොත් 4000 mAh බැටරියක් බලා ගන්න පුළුවන්.
ඒ වගේම මේක පැය 19 විනාඩි 21ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකද ඔයාට මේ විදිහේ charge එකක් සහ cable මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක fast charging support කරන්නේ නැහැ. නම් මේක ගොඩක් ලස්සන look එකකින් බලා ගන්න පුළුවන් අපිට entry level mid range smartphone එකට. ඒ වගේම මේකේ 4GB RAM එකක් සහ 64GB internal storage එකක් විදිහට බලා ගන්න. ඒ වගේම performance එක නම් ගොඩක්ම හොඳයි. මේ රුපියල් 36000ක් විතර වෙන්නේ මේ phone එකේ ගාන හැටියට. ඉතින් මේකේ ඔයාට තියෙන එකම ප්‍රශ්නේ Google services නැති එක. නමුත් ඔයාට දැන් Huawei හැම phone එකකටම ඔයාට Huawei app gallery එක හම්බෙනවා. ඒක හරහා ගොඩක් apps download කරන්න පුළුවන්. ඒ වගේම YouTube ඔයාට Play Store එක උනත් ඔයාට custom මේ විදිහට APK එකක් හරහා install කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට මේ Google services නැති එක ගැන කිසිම issue එකක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයාලට idea එකක් ගන්න පුළුවන් නැති Huawei Y7p smartphone එක මොන වගේ smartphone එකක්ද කියලා. ඉතින් මේ smartphone එක ගැන ඔයාලගේ යාළුවන්ට දැනගන්න මේ video එක share කරන්න මතක් කරන්න එපා. ඒ වගේ මේ video ඉස්සරහට බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා අපි video එක දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න. ඉතින් හැමතිස්සෙම bell icon එක click කරන්න. ඉතින් ඔයාලට පුළුවන් YouTube වල අමතරව මාව Facebook, Instagram, Twitter follow කරලා මේ වගේ tech science information ගැන තොරතුරු ලබා ගන්න. ඒ වගේම සයිකල් දැන්නත් මේ ඔක්කොම ලින්ක්ස් වල description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ලින්ක්ස් වලින් තවත් exciting information ගැන දැනගන්න. එහෙනම් අද video එකට නම් ගොඩක් ස්තුතියි. තාත්මියගේ video